ඔබතුමන්ලා ඉන්නේ ජපානයේ වාහන අපනයන කියන කොටසේ. ඉතින් මේක ඇත්තට අපිට වැදගත් වෙන්නේ නැහැ නේ ජපානයටනේ වැදගත් වෙන්නේ. ඒගොල්ලන්ගේ වාහනනේ අපනයන කරන්නේ නේ ඔබතුමන්. ඔව් මෙහෙමයි ජපානයේ වාහන අපනයන කරාට අපි මේ කතා කරන්නේ ජපානයේ ඉන්න ලාංකික වාහන අපනයන කරුවන් ගැන. දැන් මේ ඉම්පෝර්ට්ස් නවත්තපු එක කතාවක්. ලොකුම ප්‍රශ්නේ ඇවිල්ලා ජපානයේ ඉන්න එක්ස්පෝර්ටර්ස්ලා මේ බෑන් එකට කලින් මේ වාහන නවත්තන්න කලින් ඇරන් තිබුණු ස්ටොක් එකක් තියෙනවා. වාහන 2000ක් විතර ඇරන් තිබ්බ ස්ටොක් එකක් තියෙනවා. අද වෙනකොට ඒක අඩු වෙලා තියෙනවා. ඒ ස්ටොක් එක අපිට ලංකාවට ගේන්න විදිහක් නැහැ. අපි එදා ගත්තු මිලට වඩා 50%ක් විතර අද මිල වැටිලා තියෙනවා ජපානයේ. ඒක ලොකු ලොස් එකක් ජපානයේ ඉන්න එක්ස්පෝර්ටර්ස්ට. කොච්චර පිරිසක් ඉන්නවද ජපානයේ එතකොට ශ්‍රී ලංකාවේ වාහන අපනයන කරන? අපේ සංගමයේ විතරක් ඉන්නවා මම හිතන්නේ 100ක් විතර. ඊට අමතරව 2000ක් විතර ඉන්නවා මේකේ ඉන්ඩිරෙක්ට්ලි ඉන්වෝල්ව වෙලා ඉන්න ලාංකිකයෝ ජපානයේ. දැනට මේ හිර වෙලා තියෙන ප්‍රමාණය ගත්තොත් ඒ කියන්නේ මාසයකට ගත්ත වාහන ප්‍රමාණය අඩු ප්‍රමාණය අඩු මාසයකට විතර අඩු ප්‍රමාණය දැන් මේ වාහන ටික ගෙන්නුවේ නැහැ කියලා මොකද්ද තියෙන ප්‍රශ්නේ දැන් ඒතර මේ වාහන කොහෙද තියෙන්නේ ඔබතුමාලගේ වාහන මේවා තියෙන්නේ ජපානයේ අපි ගාව තියෙන පෝට් එක අපිට ඒවට ඩැමරේජ් එකතු වෙනවා එතකොට මේක තියෙන ප්‍රශ්නේ අවිල්ලා ජපානයේ 100ට තියෙන වාහනේ ලංකාවේ තියෙන ඉල්ලුමත් එක්ක අපි හිතමු 150ට 170ට 200ට කීයට හරි ඒ ගන්න ගාන අද ලංකාවේ මාකට් එකේ ඩිමාන්ඩ් එක නැතුව 150කින් බහලා තියෙනවා ව්‍යාපාරිකයෝ හැටියට අපේ සීළු දෙය තියෙන වාහනවල හැම සතේම අපි ආය දාන්නේ මේ බිස්නස් එකට එතකොට අපේ මේ තියෙන මුළු වත්කමෙන්ම භාගයක් අයින් කරහා සමාන කවුරු හරි කෙනෙක් අපේ ඔක්කොගෙම මේ එක්ස්පෝර්ටර්ස් වගේ බැංකු account වලට හැක් කරලා 150 සුද්ධ කරලා දැම්ම කියන්නේ. එහෙම වුණා නම් මොකද වෙන්නේ? CID එකට බාර දීලා නඩු කියලා හිරේ ඇරලා එහෙම ප්‍රශ්නයක් නේ මේක. දැන් එහෙම දෙයක් අද වෙලා තියෙනවා කවුරුත් මේක ගැන කතා කරන්නේ. අපි වා එක්ස්පෝර්ටර්ස් හැටියට චතුර අපිට brand new වාහන export කරන්න බෑ. ඒවට agents ලා ඉන්නවනේ. used vehicles කියන category එක තමයි අපිට අදාළ වෙන්නේ. ඒකට brand new වාහනයක් ගත්ත කියමු 0 mileage brand new වාහනය. අද register කළා අද unregister කරොත් ඒක used vehicle එකක් වෙනවා. හැබැයි value එක මේ ටයර් එකකට වැදිලා නැහැ. එහෙම තමයි ලංකාවට සාමාන්‍ය වාහන එන්නේ. වාහනයක් ලංකාවට එනකොට කොච්චර විතර ඩියුටි එකක් ගෙවනවද ඔබතුමාලා සාමාන්‍ය? 100ට 200ක් 300ක් අතර ඩියුටියක් ගෙවනවනේ. එතකොට හිතන්න ලක්ෂ 10කට ගත්තොත් වාහනයක් ජපානයේ ලංකාවේදී ඩියුටිත් එක්ක එළියට එනකොට ලක්ෂ 30 ලක්ෂ 10ක් වුණොත් ලක්ෂ 30ක් වැදිලා ලක්ෂ 40ක් වෙලා ඒක. ඒ කියන්නේ වැගන්නාර එක වගේ සාමාන්‍ය ඔබතුමාලා ගන්නව ඇත්තේ ලක්ෂ 10කට විතර ජපානයේ. මේක මේ චතුර කැඩිච්ච කකුලකට ප්ලාස්ටරයක් දැම්මා වගේ වැඩක්. මේක මේ බොහොම තාවකාලික විසඳුමක් විතරයි. අපිට මේ ඉම්පෝර්ට්ස් බෑන් කරනවා කියලා මේ හැමදේම වහගෙන ලොක්ඩවුන් කරගෙන අපිට ඉන්න බෑනේ. ඒක ප්‍රායෝගික නෑ. දැනට තිබ්බ අවශ්‍යතාවයට ඒ තීරණය ගත්තා. That's fine. අපි මෙතන කතා කරන්න ඕනේ මොකද්ද දැන් මෙතනින් එහාට තියෙන මේකේ sustainable solution එක මොකද්ද කියන එක. දැන් වෙළඳ පොලේ විකිණනවා සමහර වාහන හිතන්න බැරි ගණන් වලට. ඔබතුමන්ලට මේක පාලනය සම්බන්ධයෙන් කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකද්ද? රජයට කරන්න පුළුවන් යෝජනා මොකද්ද මේ වාහන මිල අධිකව විකිණීම අපේ රටේ මිල කියන එක කිසිම ප්‍රෙඩිකටබිලිටි එකක් එක්ක මිල මේ විදිහට තියෙයි කියලා අපිට හිතන්න පුළුවන්. දැන් අපිට වැඩිය වෙන අප්‍රිකන් රටවල් තියෙනවා අවුරුදු 20ක් ගියත් එකම ප්‍රයිස් රේන්ජ් එක යන්නේ. ඇයි? ඒකට මේ නීතිමය හිතුව ඇතියට වෙනස් කරන්නේ නැහැ. ඩියුටි හෙට උදේ වෙනකොට වෙනස් වෙලා නැහැ. අපි ඉන්නේ මාර ඉන්ඩස්ට්‍රි එකට අපිට තමයි ගහන්නේ කවුරු ආවත් පළවෙනියටම වාහන වලට තමයි ෂොට් එක වදින්නේ. හැමදාම ඔයාට වේල් තුනක් කන්න තියෙනවා. ඔයා ගානකට කාලා ඉන්න දන්නවා. නමුත් ඔයාට කාලයකට කන්න නැති වෙනවා. එතකොට කන්න තියෙන කාලට මොනවද කරන්නේ? අනවශ්‍ය ප්‍රමාණයක් කරනවා. ආයෙත් මුකුත් නැතුව උඩ බලන් ඉන්නේ. මේ රටේ වෙන්නේ ඒකයි. ඒ නිසා තමයි මේ එක පාට වාහන ගොඩාක් එනවා. හයියෝ දැන් වැඩි කියනවා නවත්තනවා. ඩියුටි වැඩි කරනවා. ඒක පාලනය කරනවා ආයෙ වැටෙනවා. දැන් වැටුණාට පස්සේ ආයෙ බැලන්ස් කරනවා. අපි හරි තැනකට එන්න ඕනේ. ඒකයි මම කිව්වේ දැන් අපි මේ කතා කරන්න ඕනේ මාත්‍රිකාවක් මේ වෙලාවේ චතුර මොකද්ද මේකට මේ ලොง ටර්ම් සොලියුෂන් එක කියන්නේ. අපි එක්ස්පෝර්ට් කරනවා ලංකාවේ තියෙන ඩිමාන්ඩ් එක නිසා මාසෙකට වාහන 3000ක් විතර. අපි ඇවරේජ් එක හැටියට 3000ක් කියමු. ඔයා කාර් සේල් යන්නම් කරන්න. ඔයා කස්ටම කෙනෙක් නම්. ඔයා මගෙන් මාසෙකට වාහන 30ක් ගන්නවා. ඔයා හැම මාසෙම මගින් ගන්න. වා යම් ලිමිට් එකක හිර වෙන්නේ එක්කෝ වාගේ සේල් එකේ වාහන දාන්න ඉඩ නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් වාට ඊට වැඩිය විකිණෙන්නේ නැති වෙන්න ඕනේ. ඔයාගේ 30 මේ මාසේ අරගෙන ඊළඟ මාසෙව කොහොමද මගෙන් 30ක් ගන්නේ අර 30 විකුණුන් නැත්තම්. ඒ කියන්නේ මේ ආපු 3000ම මාසෙකින් විකිණෙන්න ඕනේ චතුර. ඊළඟ මාසේ තව 3000ක් එන්නේ. කොහෙද මේවා ගොඩ ගැහින්? ඉතින් වාහන එච්චර ප්‍රමාණයක් ආපු රටේ මාසෙකට 3000ක් එහෙම ඉවරුණා නම් කොහොමද කියන්නේ අවුරුදු දෙකමාරක් යනකම් වාහන තියෙනවා. මේ ඇවිල්ලා මේ මේගොල්ලන්ගේ බිස්නස් එකක් ඉඳ කතා කරන්නේ මේගොල්ලන්ගේ බිස්නස් එක ගොඩ දාගන්න කියලා තමයි ගොඩක් අය Facebook එකේ කමෙන්ට් කරලා තියෙන්නේ. අනිවාර්යෙන් ඒක තමයි. ලාංකිකයෝ ජපානයේ එක්ස්පෝර්ටර්ස් හැටියට ඉන්න සියලු දෙනා තව මාස කීපයක් මේ විදිහට ගියොත් මේ වාහනට ගේන්න දෙන්නේ නැතුව කවදා හරි ආයේ ඉම්පෝර්ට්ස් කියන දේ අරින දවසකට වාහනයක් ජපානෙන් එක්ස්පෝර්ට් කරන්න ලාංකිකයෙක් නැති වෙයි චතුර. එතකොට ඒ සියලු සිස්ටම් එක වැටලා මේ වෙනකොට සිස්ටම් එක වැටලා ඒ සියලු මුදල් යන්නේ ෆොරිනර්ස් ලගේ අතට. අපි ගෙනල්ලා අපි ගාව තියෙන තාක්කල් අපි ආයේ රීඉන්වෙස්ට් කරන්නේ ලංකාවේ. ඒ වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. මේකේ අපි මේ දේශයේ දේ මේවා කරන්න ඕනේ විවසායකව හදන්න ඕනේ ව්‍යාපාරික හදන්න ඕනේ කියන කතා ඔක්කොම ඇත්ත. නමුත් මේ ඉන්න ව්‍යාපාරිකයෝ ටික වටලා දාලා මේක පටන් ගන්න බෑ. Other Therana 24 Sri Lanka's news channel.